පරිච්ඡේදය 28 අල් කසස් ඉතිහාසයෙන් අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන් තා සීම් මීම් නබී මේවා පැහැදිලි මෙම ධර්මයේහි ඇති සමහර ආයවන් වන්නේය නබී විශ්වාසී තිබූ ජනතාව වෙනුවෙන් මූසා ෆිරවුන් ගැන සමහර සත්‍ය කාරණාවන් අපි ඔබට සමුදීර්ණේ කර පෙන්වන්නෙමු. නීත වශයෙන්ම ෆිරවුන් භූමියේහි ඉතාමත් උණුගු වී එහි සිටි අය විවිධ කොටස් වලට බෙදා ඔවුන්ගෙන් එක් කොටසක් බෙලහීන කිරීම පිණිස ඔවුන්ගේ පිරිමි දරුවන්ව ඝාතනය කර ගැහෙනු දරුවන්ව පණ පිටින් ජීවත්වීමට ඉඩ හරිමින් සිටියේය. ඇත්තෙන්ම ඔහු ඉමහත් අපරාධකාරයෙකු වශයෙන්ම සිටියේය. එහෙත් භූමියෙහි ඔහු බෙලහීන කළ අය කෙරෙහි අපි දයාව පහළ කර ඔවුන්ව ප්‍රධානීන බවට පත් කර බලසම්පන්නයන් වශයෙන් සිටි ඔවුන්ගේ වස්තූන්ටද මොවුන්වම උරුමකාරයෙන් කිරීමට අදහස් කළෙමු. එම භූමියෙහි අපි ඔවුන්ට ආධිපත්‍ය ලබා දී ෆිරවුන්ද හාමාන්ද ඔවුන්ගේ යුද සේනාවන්ද ඔවුන් වෙතින් කුමක් වැළැක්විය යුතුද යන්න ඔවුන් බිය වෙමින් සිටියෝද ඒ ඔවුන්ට පෙන්වීමටද අදහස් කළෙමු. එබැවින් බෙලහීනයන්ගෙන් මූසාව අපි උත්පාදනය කළෙමු. මූසා ඉපදුණු අවස්ථාවේදී බෙලහීනයන් වශයෙන් සිටි ඔවුන්ගේ පිරිමි දරුවන්ව ෆිරවුන් වද හිංසා කරමින් සිටියේය. එබැවින් මූසාගේ මව තමන්ගේ මෙම දරුවාටද ෆිරවුන් වද දෙනු ඇතැයි බිය වී වෙව්ලන්නේය. එබැවින් ඒ අතර මූසාගේ මවට අපි වහී මගින් දැනුම් දුන්නෙමු. දරුවා ඔබ වෙතම තබාගෙන ඔහුට කිරි දෙමින් සිටිනු. ඔබ වෙත තබා ගැනීමෙහි ඔහු ගැන ඔබ බියවන්නේ නම් ඔහුව ගඟෙහි වීසි කර දමනු. ඔබ ඔහු ගැන කනගාටු නොවනු බිය නොවනු. නීත වශයෙන්ම අපි ඔහුව ඔබ වෙතම ගෙනවිත් සේන්දු කර ඔහුව අපගේ දූතයින්ගෙන් කෙනෙකු වශයෙන්ද පත් කර හරින්නෙමු. එබැවින් මූසාගේ මව ඔහුව පෙට්ටියක තබා ගඟෙහි අතහැරියාය. එම දරුවාව ෆිරවුන්ගේ පවුලේ අයගින් කෙනෙකු ඇරගත්තේය. පසු කලකදී ඔවුන්ට සතුරන් වී ඔවුන්ට දුක් කරදරගෙන දිය හැකි එම දරුවා ඔවුන් ඇරගත් බැවින් ෆිරවුන්ද හාමාන්ද ඔවුන්ගේ යුද සේනාවන්ද නීත වශයෙන්ම විශාල වැරැද්දක් කළ අය බවට පත් වූහ. එම දරුවා දුටු ෆිරවුන්ගේ බිරිඳ තම ස්වාමි පුරුෂයාට මටත් ඔබටත් මෙය එක් ඇස් පිනායාමක් වශයෙන් ඇත්තේය. ඔබ මේට වද නොදී සිටිනු මෙමකින් අපි හොඳක් අත්කරගත හැකිය. නැතහොත් මෙය අපි අපගේ දරුවෙක් ලෙසට හදා වඩා ගත හැකිය යැයි පැවසුවාය. එහෙත් මොහුගින්ම තමන්ට විනාශයක් සිදුවීවි යන්න ඔවුන් දැන සිටියේ නැත. මූසාගේ මවගේ හදවත ඔහුව ගඟේ වීසි කළ පසු දුකින් තැවී ගියේය. ඇය විශ්වාසවන්තයින්ගෙන් කෙනෙකු වශයෙන් සිටීම සඳහා ඇගේ හදවත අපගේ පොරොන්දුව මගින් අපි ස්ථීර නොකළේ නම් ඇය මෙය මෙම කාරණාව සියල්ලන්ටම එළිදරව් කරන්නට ඉඩ තිබුණි. එම දරුවා පෙට්ටියේ තබා ගඟේ අතහැරිය පසු එම දරුවාගේ සහෝදරයට ඔබ ගඟේ පාවෙමින් යන එය අනුගමනය කර පසුපස යනු යැයි පැවසුවාය. පසුපස අනුගමනය කර ගිය ඇයද එය ඇරගත් ඇයට නොදැන නැසී ඒ ගැන කුමක් සිදුවන්නේදැයි ඈත සිට අවධානය කරමින් සිටියාය. දරුවා ඇරගත් අය ඊට කිරිදීමට බොහොමයක් කිරිමවුරුන් කැඳවාගෙන පැමිණියාහ. ඊට පෙරම එම දරුවා කිසිවෙකුගේ කිරිද නොබී වලක්වා හැරියමු. එබැවින් මේ කෙන ඔවුන් අන්ද මන්ද වී සිටි අවස්ථාවේදී
මූසාගේ සහෝදරිය ඔවුන් ඉදිරියට පැමිණ ඔබ වෙනුවෙන් මෙම දරුවාට කිරිමාවක් වශයෙන් සිටිමින් හදා වඩා ගනිමින් වගකීම බාරගෙන ඔහුගේ හොඳ නරක බලා කියා ගැනීමට හැකි ගිහිමියෙකු මා ඔබට දැනුම් දෙන්න දැයි විමසුවාය. ඒට ඔවුන් කැමති වූ විට මූසාගේ මව කැඳවාගෙන පැමිණියාය. මෙසේ අපි ඔහුව ඔහුගේ මව වෙතම සේන්දු කර ඇයගේ ඇස් පිනා යාමටද ඇය දුක් නොවී සිටීමටද සලස්වා අල්ලාගේ පුරුන්දුව සත්‍යයයි නිත වශයෙන්ම ඇය දැනගැනීම සඳහාද සැලැස්වෙමු. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු මෙහි රහස දැනගන්නේ නැත. ඔහු තරුණවීට පත්වී ජීවිතයේ ඔහු ස්ථාවරත්වයට පත්වූ විට ඔහුට ඥානයද අධ්‍යාපනයද අපි ලබා දුන්නෙමු. මෙසේම හොඳ කරන අයට අපි පළවිපාක දෙන්නෙමු. දිනක් මූසා ජනතාව නිදාගෙන නොසලිකිලිමත්ව සිටි අවස්ථාවේදී එම රට තුළට ගිය විට තරුණයින් දෙදෙනෙකු පොරබදිනු එහිදී ඔහු දුටුවේය. කෙනෙකු ඔහුගේ ජාතියට අයත්ය, අනිත් කෙනා ඔහුගේ සතුරන්ට අයත් කෙනෙකි. සතුරාට විරුද්ධව උදව් කරන මෙන් ඔහුගේ ජාතියට අයත් තැනැත්තා ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඊට එකඟ වී මූසා ඔහුට පහරක් ගැසුවේය. ඔහුගේ කාරණාව අවසන් කර දැමුවේය. ඔහු මරණයට පත් වූවේය. මෙය දැනගත් මූසා මෙය ශීතාන්ගේ ක්‍රියාවකි. නීත වශයෙන්ම ඔහු මාර්ගයේ වැරද යැවිය හැකි ප්‍රකට සතුරෙකියයි පැවසුවේය. තවද ඔහු මගේ දිවියනේ, නීත වශයෙන්ම මා මටම හානියක් කරගත්තෙමි. ඔබ මගේ වැරද්දට සමාව දෙනු මැනවයයි ප්‍රාර්ථනා කළේය. එබැවින් දිවියන්ද ඔහුගේ වැරද්දට සමාව දුන්නේය. මන්දයත් නීත වශයෙන්ම ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාව කරුණාව දක්වන්නෙකු වශයෙන් සිටින්නේය. නැවතත් ඔහු තම දෙවියන්ට මගේ දෙවියනේ, මා කෙරෙහි ඔබ දයාව පහළ කිරීමේ හේතුවෙන් මින් පසු වැරදිකරුවන්ට උදව් කරන්නෙකු වශයෙන් මා කිසි විටකත් සිටින්නේ නැතැයි පැවසුවේය. පසුදා උදෑසන එම නගරයෙහි තමන් ගැන කුමක් සිදුවන්නේ දැයි බිය ගැන්වූවෙකු වශයෙන් අවධානය කරමින් සිටි අවස්ථාවේදී ඊයේ දින උදව් ඉල්ලා සිටි අය නැවතත් තමන්ට උදව් කරන මෙන් කෑගසා මොහුව ආරාධනා කළේය. ඊට මූසා ඔහුට ඔබ ප්‍රකට කලහකාරීකු වශයෙන් සිටින්නෙහි යැයි අවමානයෙන් යුතුව පැවසුවේය. නැවතත් ඔහුට උදව් කිරීමට කැමති වී ඔහුටද තමන්ටද සතුරෙකු වශයෙන් සිටින්නාව අල්ලා ගැනීමට අදහස් කළේය. එහෙත් ඔහුගේ ජාතිකයා ඔහු තමන්වම ඇල්ලීමට පැමිණින්නේ යැයි වැරදි ලෙස සිතා, ඕ මූසා, ඊයේ දින මිනිසෙකු ඝාතනය කළාක් මෙන් මාවත් ඔබ ඝාතනය කිරීමට අදහස් කරන්නෙහිද? මෙරටේ ඔබ මිනී මරණ ඉමහත් කලහකාරයෙකු වශයෙන් සිටින්නට අදහස් කරන්නෙහි මිස හොඳ අයකින් ඕ කෙනෙකු වශයෙන් සිටීමට ඔබ අදහස් කළේ නැතැයි කෑගැසුවේය. මෙම කෑගැසීම ජනයා අතර පැතිරී ඊයේ මියගිය අයව ඝාතනය කළේ මූසායයි ජනයා දැනගැනීමෙන් ඔහුගෙන් පලිගැනීමට සොයන්නට ඕහ. ඒ අවස්ථාවේදී නගරේ ඈත කෙළවරේ සිටි මිනිසෙකු ඉක්මනින් දිවැවෙත්, ඕ මූසා, ඇත්තෙන්ම ඔබව මරා දැමීමට ප්‍රධානින් සාකච්ඡා කරමින් සිටින්නාහ. එබැවින් ඔබ මෙරටින් පිටමං වී යනු ඇත්තෙන්ම මා ඔබට යහපතක් අදහස් කරන්නන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නිමියයි පැවසුවේය. එබැවින් ඔහු තමන්ගෙන ජනයා කුමක් කිරීමට අදහස් කරන්නෝද යන්න ගැන කනගාටු වී බියවන්නෙකු වශයෙන් ඉතාමත් අවධානයෙන් යුතුව ඉරටින් පිටමං වී, මගේ දෙවියනේ, අපරාධකාර මෙම ජනයාගෙන් ඔබ මාව ආරක්ෂා කරගනු මැනවයයි ප්‍රාර්ථනා කළේය.
ඔහු මදියාන් දිසට ගමන් කිරීමට අදහස් කළ අවස්ථාවේදී එහි මාර්ගය නොදන්නා බැවින් මගේ දෙවියන් ඊට අයත් ඍජු මාර්ගය දැනුම් දෙනු ඇතැයි පැවසුවේය. එසේ ගමන් කළ ඔහු මදියාන් නගරයට පිටින් පිහිටි ජල තටාකයට පැමිණි විට ජනතාවගෙන් එක් කොටසක් තමන්ගේ එළු ගව ආදී ගමී සතුන්ට වතුර පෝමින් සිටීමද ඒ අසල කාන්තාවන් දෙදෙනකු තමන්ගේ එළු පට්ටිය වටකරගෙන නවතාගෙන සිටීමද දැක එම කාන්තාවන්ට ඔබ දෙදෙනාගේ කාරණාව කුමක්ද කුමක් නිසා ඔබ නැවතී සිටින්නෙහුදැයි විමසුවේය. ඒට ඒ කාන්තාවන් දෙදෙනා මෙම එඳේරන් තමන්ගේ සතුන්ට වතුර පෙවීමෙන් අනතුරුව ඈත්වනතුරු අපි අපගේ එළුවන්ට වතුර පෙවීම කළ නොහැක. අපගේ පියාද මහලුවියට පත් මහල්ලෙකි. ඔහුට මෙතැනට පැමිණීමට නොහැකි බැවින් අපිම මේවා දක්කාගෙන පැමිණ ඇත්තමුයැයි පැවසූහ. මෙයට සවන්දීමෙන් අනුකම්පාවට පත් ඔහු ඔවුන්ගේ සතුන්ට වතුර ඇද පෙවීමෙන් අනතුරුව ගසක් යට සිවනට වෙත් මගේ දෙවියනේ කුමන යහපතක් මාහට ලබා දුන්නද නීත වශයෙන්ම මා ඒට අවශ්‍යතාවයක් ඇත්තෙකු වශයෙන්ම සිටින්නෙමි යැයි ප්‍රාර්ථනා කළේය. ඒ අතර එම කාන්තාවන් දෙදෙනාගෙන් කෙනෙකු ඉතාමත් අවංක සිතින් මොහු ඉදිරිපත් වී ඇත්තෙන්ම ඔබ අපට අපගේ සතුන්ට වතුර පෙවීම සඳහා වූ කුලිය ඔබට ලබා දීම පිණිස මගේ පියා ඔබව කැඳවන්නේ යැයි පැවසුවාය. මූසා ඔහු වෙත ගොස් තමන්ගේ දුක පැවසූ විට ඔහු මින්පසු ඔබ බිය නොවනු අපරාධකාර ජනයාගෙන් ඔබ බේරී ඇත්තෙහි යැයි පැවසුවේය. ඒ අවස්ථාවේදී එම කාන්තාවන් දෙදෙනාගෙන් කෙනෙකු මගේ පියාණෙනි ඔබ මොහුව කුලී වැඩට පත්කර ගනු. නීත වශයෙන්ම මෙම විශ්වාසවන්ත ශක්ති සම්පන්නයා ඔබ වැඩට යොදාගෙන ඉමිතාමත් අගනේ යැයි පැවසුවාය. ඊට ඔහු මූසා වෙත මෙසේ පැවසුවේය. ඔබ මාහට වසර 8ක් සේවය කළ යුතුය යන කොන්දේසිය මත මගේ මෙම දීනියන් දෙදෙනාගෙන් කෙනෙකුව මා ඔබට විවාහ කර දීමට කැමති වන්නෙමි. ඔබ එය වසර 10කින් පූර්ණය කළහොත් එය ඔබගේ කැමැත්තට අනුවය. මා ඔබට අධික වශයෙන් අමාරුකමක් දීමට කැමති නැත. අල්ලා අදහස් කළහොත් ඔබ මාව දැහැමියන්ගෙන් කෙනෙකු වශයෙන්ම දකින්නෙහියයි කීවේය. ඊට මූසා ඔබටත් මටත් අතරේ මේම ගිවිසුමක් වන්නේය. මෙම කොන්දේසි දෙකෙන් කුමක් හෝ ඉටු කළ හැකිය. අසවල් එක ඉටු කළ යුතුය යැයි මාහට අනිවාර්ය නැත. අපි කතා කරගත් දෑට අල්ලාම සාක්ෂිකයයි පැවසුවේය. මූසා තමන්ගේ නියමිත වාර්ය පූර්ණය කර විවාහ කරගෙන තමන්ගේ පවුලේ උදවිය සමග තම රටට යන අවස්ථාවේදී දිනක් රාත්‍රියේ මාර්ගේ නොදැන අඳුන් කුඳුන් වී සිටි අවස්ථාවේදී තූර් සිනායි කන්දේ පැත්තක ගින්නක් දැක තම පවුලේ උදවියට ඔබ පොඩ්ඩක් නැවතී සිටිනෝ. නීත වශයෙන්ම මා ගින්නක් දකින්නෙමි. මා එහි ගොස් අපි යා යුතු මාර්ගය ගැන වූ පුවතක් ඔබට ගින ආ හැකිය. නැතහොත් ඔබ ශීතියට ගිනි තැපීමට හෝ ගිනි පෙනෙල්ලක් ගෙන එන්නෙමි යැයි පැවසුවේය. ඔහු එතනට පැමිණි විට ඉතාමත් භාග්‍යලත් එම මිටියාවතෙහි පිහිටි ඇලෙහි දකුණු පැත්තේ ඇති ගසකින් ඌ මූසා නීත වශයෙන්ම ලෝකයන් උත්පාදනය කර පෝෂණය කරන අල්ලා මමයි යන ශබ්දය ඇසුනි. තවද ඔබ ඔබගේ සැරැටියේ වීසි කරනු යැයි ඔහුට කියනු ලැබීය. ඒ අන්දමටම ඔහු ඒ වීසි කළ විට ඒ විශාල නාගීක බවට පත් වී සෙලවෙන දුටු ඔහු බිය වී ඌ ඔහු පසුපස නොයලවා සිටිනු පිණිස ආපසු හැරී නොබලා දිව්වේය. ඒ අවස්ථාවේදී ඔහුට ඌ මූසා බිය නොවී ඔබ ඉදිරියට එනු. නේත වශයෙන්ම ඔබ සෑම ආකාරයකටම ආරක්ෂා කරනු ලබන අයගින් කෙනෙකි. ඔබගේ ලපැත්තෙහි ඇති කමිස සාක්කුව තුළට ඔබගේ අත දමනෝ. එය
පාපයෙන් තොර දීප්තිමත් ශ්වේත වර්ණයෙන් ඉකුත්වනු ඇත. ඔබ බීවන අවස්ථාවන්හිදී ඔබගේ අත් ඔබගේ ඉල්ල ඇටවලට එක්කාසු කරගනු. මේ දෙකම ෆිර්අවුන්ටද ඔහුගේ ප්‍රධානීන්ටද ඔබ ගෙන ආ යුතු ඔබගේ දෙවියන් ලබා දුන් සාධකයන් දෙකක් වන්නේය. නීත වශයෙන්ම ඔවුන් පාපයන් කරන ජනතාවක් වශයෙන්ම සිටින්නාහයයි ඔහුට කියනු ලැබීය. ඒට ඔහු මගේ දෙවියනේ, ඇත්තෙන්ම මා ඔවුන්ගෙන් කෙනෙකුව ඝාතනය කර ඇත්තෙමි. ඒට පලිගැනීමක් වශයෙන් මාව ඔවුන් කපාදමනු ඇතැයි මා බියවන්නෙමි. තවද මගේ දිවිහි ඇති ගොතයේ හේතුවෙන් මවිසින් පැහැදිලිව කතා කිරීමටද නොහැකිය. මගේ සහෝදරයා හාරුන් නම් මටත් වඩා පැහැදිලිව කතා කළ හැකි කෙනෙකි. ඔහුව ඔබ මට උදව්වට මා සමග යවනු මැනව ඔහු මාව සත්‍යය කර තබනු ඇත. මා තනිව ගියහොත් ඔවුන් මාව බොරුකාරයා කර දමනු ඇතැයි මා නීත වශයෙන්ම බියවන්නෙමි යැයි පැවසුවේය. ඒට දෙවියන් ඔබගේ සහෝදරයා මගින් ඔබගේ දෑත් අපි ශක්තිමත් කරන්නෙමු. අපි ඔබ දෙපළටම ජයග්‍රහණය අත්කර දෙන්නෙමු. ඔවුන් ඔබට ලංවීමට දනු හැක. ඔබ අපගේ සාධකයන් සමග කිසි චකිතයක් නැතිව යනු ඔබත් ඔබ දෙදෙනා අනුගමනය කරන්නන්ම බල සම්පන්නයන් බවට පත්වනු ඇතයයි පැවසුවේය. මූසා අපගේ පැහැදිලි සාධකයන් සමග ඔවුන් වෙත පැමිණි අවස්ථාවේදී ඔවුන් මෙය මනක්කල්පිත කරනු ලැබූ සූනියමක් මිස වෙන කිසිවක් නැත. පෙර විසූ අපගේ මුතුන් මිත්තන් වෙතද මෙය මෙම කාරණාව ආරංචි වී නැතයැයි පැවසූහ. ඊට මූසා අපගේ දෙවියන්ගෙන් ඍජු මාර්ගයේ ගෙන ආ අය කවුරුන්ද යන්නද, අවසාන නිවස ස්වර්ගය කවුරුන්ට ලැබෙන්නේද යන්නද මගේ දෙවියන්ම හොඳින් දන්නේය. නිත වශයෙන්ම සූනියම් කරන අපරාධකරුවන් ජයග්‍රහණය කරන්නේ නැතයැයි පැවසුවේය. ඒට ෆිර්අවුන් තම ජනතාවගේ ප්‍රධානීන්ට, ප්‍රධානීන් වරුනේ, මා හැර වෙනත් දෙවියෙකු ඔබට සිටින්නේ යැයි මා දන්නේ නැත. තවද ඌ අමාත්‍ය හාමාන් මැටිවලට එනම් ගඩොල් පෝරණුවට මා වෙනුවෙන් ගින්දර තබා එම ගඩොල්වලින් අහස උසට මාලිකාවක් ඔබ මා වෙනුවෙන් ඉදි කරනු. එහි නැග මූසාගේ දෙවියන්ව මා බැලිය යුතුය. ඔහු තමන්ට වෙනත් දෙවියෙකු සිටින්නේ යැයි පවසනවා නොවේද? එම කාරණාවෙහි නීත වශයෙන්ම ඔහු බොරු කියන්නේ යැයිම මා අදහස් කරමි යයි ඔහු පැවසුවේය. ඔහුත් ඔහුගේ සේනාවන්ද අසාධාරණයේ භූමියෙහි ආඩම්බර බස් දොඩමින් සිටින අතර නීත වශයෙන්ම ඔවුන් අප වෙත විනිශ්චය සඳහා ගෙන එනු නොලබන්නාහ යයිද අදහස් කරගත්හ. එබැවින් අපි ඔහුවද ඔහුගේ සේනාවන්ද අල්ලා ඔවුන්ව මුහුදෙහි වීසිකර ගිල්වා දැමුවෙමු. නබී, මෙම අපරාධකාරීන්ගේ අවසානය කෙසේ වූයේද යන්න ඔබ අවධානය කර බලනු. ඔවුන් මෙලෝකෙහි සිටිනතුරු මිනිසුන්ව නිරයට ආරාධනා කළ හැකි ප්‍රධානීන් වශයෙන්ම අපි ඔවුන්ව තබා තිබුණෙමු. විනිශ්චය දිනදී නම් ඔවුන්ට කිසිම උදව්වක් කරනු නොලබන්නාහ. මෙලොවදී අපගේ ශාපයම ඔවුන් පසුපස එළවන්නට සැලැස්සුවෙමු. විනිශ්චය දිනදී නම් ඔවුන් දීන වූවන්ගෙන් සිටිනු ඇත. මෙසේ පෙරවිසූ සමූහයන්වද අපි විනාශ කළ පසු ඔවුන්ගේ ධර්මයන්ද විනාශ වී ගිය බැවින් නීත වශයෙන්ම අපි මූසාට එක් ධර්මයක් ලබා දුන්නෙමු. ඒ මිනිසුන්ට හොඳ පාඩම් ලබා දිය හැකි එකක් බවටද, ඍජු මාර්ගය වශයෙන්ද, වරප්‍රසාදයක් වශයෙන්ද තිබුණේ. ඔවුන් මෙමගින් හොඳ වටහා ගැනීමක් අත්කර ගැනීම පිණිසම ලබා දුන්නෙමු. නබී, තූර් සිනායි නැමැති කන්දෙහි අපි මූසාට ගල්ලෑල්ලෙහි ලියන ලද මනක්කල්පිත සිතුවිලි 10ක් වන නියෝගයන් නියම කළ අවස්ථාවේදී ඔබ එහි බටහිර දිසාවෙහි සිටියේ නැත.
එය බලා සිටි අයගෙන් ඔබ කෙනෙකුද නොව. එහෙත් ඔවුන්ගෙන් පසු කොපමණ දූ සමූහයන් අපි උත්පාදනය කළෙමු. ඔවුන් කෙරෙහි විවිධ යුගයන්ද ගෙවී ගියේය. එසේ තිබියදී මූසා ගැන මෙතරම් සත්‍ය වූ ඉතිහාසය ඔබ පවසන්නේ දෙවියන් විසින් ඔබට දැනුම් දෙන ලද බැවින් යයි මොවුන් දැනගත යුතු නොවේද? තවද ඔබ මදියන් වාසීන් වෙත රැඳී සිට ඔවුන්ට අපගේ ආයාවන් සමුදීර්ණය කර පෙන්වමින්ද සිටියේ නැත. එහෙත් අපි වහි දැනුම් දීම මතම ඔබ මෙම කාරණාවන් පවසන්නේය. ඔබ වෙනි දූතයින්ව අපිම යවමින් සිටියෙමු. තවද තූර් සිනායි නැමැති කන්දට මූසාව අපි කැඳවූ අවස්ථාවේදී එම තූර් කන්දේ බෑවුමේද ඔබ සිටියේ නැත. එහෙත් ඔබගේ දෙවියන්ගේ එක් වරප්‍රසාදයක් වශයෙන්ද ඔබට පෙර බියකන්වා අනතුරු අඟවන්නෙකු නොපැමිණි මෙම අරාබි ජනතාව හොඳ වැටහීමක් ලබා ගැනීමට ඔබ ඔවුන්ට බියකන්වා අනතුරු ඇඟවීම සඳහාම මෙම කාරණාවන් සියල්ල ඔබට වහී මගින් දැනුම් දෙනු ලැබ ඇත්තේය. මොවුන්ගේ අත්කරන ලද නපුරු ක්‍රියාවන්හි හේතුවෙන් මොවුන්ව යම් කිසි විපතක් පැමිණ සේන්දු වන විට අපගේ දෙවියනේ අප වෙත ඔබගේ එක් දූතයෙකු යැවිය යුතු නොවේද? එසේ ඔබ යවා තිබුණේ නම් ඔබගේ ආයාවන් අපි අනුගමනය කර ඔබට විශ්වාසී තැබුවන්ගෙන් වූ අය වශයෙන් සිට ඇත්තෙමු යැයි පවසා නොසිටීම පිණිසම ඔබව අපගේ දූතයා වශයෙන් මොවුන් වෙත යැව්වෙමු. එහෙත් මෙවිනි සත්‍ය කාරණාවන්ගෙන් පිරි සත්‍ය ධර්මය අපගේ සංනිධානයෙන් මොවුන් වෙත පැමිණි අවස්ථාවේදී මෙය විශ්වාස කිරීම වෙනුවට මොවුන් මූසාට දෙනු ලැබූ දෑමෙන් මොහුටත් ලබා දිය යුතු නොවේදැයි පවසන්නාහ. කිමෙක්ද මීට පෙර මූසාට දෙනු ලැබූ දෑද මොවුන් මොවුන්ගේ මුතුන් මිත්තන් ප්‍රතික්ෂේප කර හැරියේ නැද්ද? තවද ඒවා එකකට එකක් ස්ථීර කළ හැකි සූනියම් දෙකකයි මූසාට පහළ කළ දෑද මෙම ධර්මයේද මොවුන් පැවසූ අතර නීත වශයෙන්ම අපි මේවා සියල්ල ප්‍රතික්ෂේප කරන්නෙමු යයිද පැවසූහ. එබැවින් නබියේ ඔවුන්ට ඔබ සත්‍යවන්තීන් වශයෙන් සිටින්නෙහු නම් මේ දෙකටම වඩා ඍජු මාර්ගයක් දැනුම් දී හැකි ඉතාමත් උසස් ධර්මයක් අල්ලා වෙතින් ඔබ ගෙනේනු. මටත් එය අනුගමනය කළ හැකියැයි ඔබ පවසනෝ. ඔබට ඔවුන් පිළිතුරු නොදුන්නහොත් නීත වශයෙන්ම ඔවුන් තමන්ගේ සිත් තුළ නැගෙන ආශාවන්ම අනුගමනය කරන්නාහයයි ස්ථීර වශයෙන් ඔබ දැනගනු. අල්ලාගේ ඍජු මාර්ගය හැර තමන්ගේ සිත් ආශාවන්ම අනුගමනය කරන්නාට වඩා දුර්මාර්ගිකයන් කිසිවෙකු හෝ ඇද්ද? නීත වශයෙන්ම අල්ලා මෙවැනි අපරාධකාර ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත. ඔවුන් හොඳ වැටහීමක් ලබා ගනු පිණිස අපගේ ධර්ම පොරොන්දුව නැවත නැවතත් ඔවුන්ට පහල කර එකතු කරගෙනම සිටියෙමු. එබැවින් මීට පෙර කවුරුන් හට අපි අපගේ ධර්මය ලබා දී ඇත්තෙමුද? ඔවුන්ද මේ ඇත්තෙන්ම විශ්වාස කරන්නාහ. ඔවුන් කෙරෙහි මෙම ධර්මය සමුදීර්ණය කර පෙන්වනු ලැබෝහොත් ඒට ඔවුන් මේද අපි විශ්වාස කරන්නෙමු. නීත වශයෙන්ම මේද අපගේ දෙවියන්ගේ සංවිධානයෙන් පැමිණි සත්‍ය ධර්මය වන්නේය. මීට පෙර නීත වශයෙන්ම අපි මේ අපගේ ධර්මය මගින් දැනගෙන සම්පූර්ණයෙන්ම අවනත වූ මුස්ලිම් වරුන් වශයෙන් සිටියමු යැයි පවසන්නාහ. මෙවැන්නන් ස්ථීරව සිටි හේතුවෙන් දෙවරක් ඔවුන්ට හොඳ පළවිපාක දෙනු ලැබේ. මොවුන් නපුරු කාරණාවන් හොඳ දෑ මගින්ම වලක්වා ගන්නාහ. තවද අපි ඔවුන්ට ලබා දුන් දෑයින් ඔවුන් දානමානද කරන්නාහ. තවද ඔවුන් පුහුවතන් ඇසුනහොත් එහි සම්බන්ධ නොවී ඒ ප්‍රතික්ෂේප කර දමා අපගේ කාරණාවන් අපටද ඔබගේ කාරණාවන් ඔබටද අගනේය. ඔබට සලාම්. අඥානීන් සමග තර්ක කිරීමට අපි කැමති වන්නේ නැත යැයි පවසන්නාහ.
නබී ඔබ කැමති අයව ඍජු මාර්ගයේ ඇතුළු කිරීමට නීත වශයෙන්ම ඔබට නොහැකිය. ඒත් අල්ලා තමන් කැමති අයවම ඍජු මාර්ගයේ ඇතුළු කරන්නේය. ඍජු මාර්ගයේ යා හැකි අය කවුරුන්දයි ඔහුම හොඳින් දන්නේය. නබී මක්කා වාසීන් වන මොවුන් ඔබට අපි ඔබ සමග කුරාණයේ වන මෙම ඍජු මාර්ගයේ අනුගමනය කළහොත් අපගේ රටින් අපි පැහැරගෙන උසවාගෙන යනු ලබන්නෙමු යයි පවසන්නාහ. මූන් මෙසේ සිතා බැලිය යුතු නොවේද? ආරක්ෂාව ලබා දෙන ඉතාමත් ගෞරවනීය ස්ථානයේහි මූන් ආධිපත්‍යය අත්කර ගැනීමට අපි සලස්වා අපි සංවිධානයෙන් ඔවුන්ට ආහාර වශයෙන් විවිධ වර්ගී පළතුරුද ගෙනවිත් ඒ ගොඩගැසීමට සැලැස්වුවේ නැද්ද? එහෙත් මේ අපගේ දයාවෙන්ම යන්න ඔවුන්ගෙන් වැඩි දෙනෙකු දැනගන්නේ නැත. මොවුන් මෙන් තමන්ගේ ජීවන සැප සම්පත් මගින් තරවී උඩඟු බවෙන් ජීවත් වූ කොපමණ දෝ රටවැසියන්ව අපි විනාශ කර ඇත්තෙමු. මෙන්න බලනු මේ වාසයල්ල ඔවුන් වාසය කළ ස්ථානයන්නේ. ඔවුන්ගෙන් පසු එහි කිසිවෙකුත් වාසය කළේ නැත. එහෙත් අතරින් පතර අහුමුළුවල ඇති සමහරෙකු හැර අපිම ඔවුන්ට උරුමක්කාරීන් බවට පත් වූවෙමු. නබී අපගේ ආයාවන් ඔවුන්ට සමුදීර්ණය කර පෙන්වීමට එක් දූතයෙකු ඔවුන්ගේ අගනුවරට යවනතුරු එම රටවල් ඔබගේ දෙවියන් කිසි විටකත් විනාශ කරන්නෙකු වශයෙන් සිටියේ නැත. තවද කිසි රටවැසියෙකුව ඔවුන් අපරාධ කරමින් සිටියදී මිස අපි විනාශ කරන්නෙක වශයෙන් සිටියේද නැත. නබී ඔබ මෙසේ පවසනු ඔබට ලබා දෙනු ලැබ ඇති සියල්ල මෙලොව ජීවිතයට අවශ්‍ය අල්ප සුවය හා ඒවායේ අලංකාරයත් පමණි. නමුත් අල්ලාගේ සංවිධානයේ ඇති දෑ නම් ඉතාමත් උසස් හා ස්ථීරවත් දෑයි. මෙතරම් දෑයක්වත් ඔබ දැනගත යුතු නොවේද? කිමෙක්ද කවුරුන් හට අපි හොඳ පොරොන්දුවම පුරුන්දු වේ එය මුහුද අත්කර ගැනීමට සිටින්නේද? ඔහුද කවුරුන් හට අපි මෙලොව ජීවිතයේ අල්ප සුවයන් පමණක් ලබා දේ? එහිම ඔහු ගැලී ගිය බැවින් පසුව විනිශ්චය දිනදී චෝදනා කරනු ලැබ ගෙන එනු ලබන්නන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නේද? ඔහුද සමවන්නේද? කිසි විටකත් ඉසී වන්නේ නැත. ඔහු ඔවුන්ව කැඳවන දිනදී ඔවුන්ට මට සමානයන් යැයි ඔබ ස්ථීර වශයෙන් අදහස් කරමින් සිටියා නොවේද? ඒවා කොහේදැයි විමසනු ඇත. මිනිසුන්ව සමානයන් තැබීමට සලස්වා මාර්ගයේ වැරද යාමට සැලස්සූ අයගෙන් කවුරුන් මත අපගේ දඬුවම ගැන ඕ පොරොන්දුව නියම කරනු ලැබුවෝද? ඔවුන් අපගේ දෙවියනේ අපව මාර්ගයේ වැරද යාමට සැලස්සුවේ මූන්‍ය. එහෙත් කිසිවෙකුගේ බලකිරීමකින් තොර කෙසේ හෝ අපේ දුර්මාර්ගිකයන් ඌවෙමුද? ඒ අන්දමටම මූන්වද කිසිම බලකිරීමක් නැතිව මාර්ගයේ වැරද යැව්වෙමු. එබැවින් ඔබ වෙත ඔවුන්ගේ වගකීමෙන් අපි ඈත්වන්නෙමු. ඔවුන් අපව නමදිමින් සිටින්නේද නැත යැයි පවසනු ඇත. පසුව ඔබගේ සමානයන් වන දෙවිවරුන්ව උදව්වට කැඳවනු යැයි ඔවුන්ට කියනු ලැබ ඒ අන්දමටම ඔවුන් ඒවාද ආරාධනා කරන්නාහ. එහෙත් ඒවා මොවුන්ට කට ඇර පිළිතුරුද නොදෙන්නේය. ඒ අතර මොවුන් තමන්ගේ දඬුවම දැකගනු ඇත. මූන් ඍජුමාර්ගයේ ගමන් කර තිබුණේ නම් මෙම ඉරණමට ගොදුරුවන්නේ හොද. විනිශ්චය සඳහා ඔහු ඔවුන්ව කැඳවන දිනදී ඔවුන්ට අපගේ ඍජුමාර්ගයට ආරාධනා කිරීමට ඔබ වෙත පැමිණි අපගේ දූතයින්ට ඔබ කුමන පිළිතුරක් දුන්නේහුදැයි විමසනු ලබනු ඇත. එදිනදී සියලු කාරණාම ඔවුන්ට අඳුරු කරනු ලැබ කිසිවක් ගැන කෙනෙකු කෙනෙකුගෙන් විමසීමට ශක්තියක් නොමැතිවද යනු ඇත. එහෙත් මොවුන්ගෙන් කවුරුන් පසුතැවිලි වී
පාපයන්ගින් ඈත්වී විශ්වාස කර දැහැමි ක්‍රියාවන් කරන්නෝද ඔවුන් ජයග්‍රාහකීන්ගෙන් ඌවන් බවට පත්වන්නාහ. නබී, ඔබගේ දෙවියන් තමන් කැමති අයව උත්පාදනය කර තමන්ගේ දූත මෙහෙවර සඳහා ඔවුන්ගෙන් තමන් කැමති අයව තෝරාගන්නේය. එසේ දූතයාව තෝරාගැනීමෙහි මොවුන්ට කිසිම අයිතියක් නැත. මොවුන් සමාන්‍යයන් තබන දැයින් අල්ලා ඉතාමත් උසස් වන්තයෙකු හා පරිශුද්ධවන්තයෙකුද වන්නේය. ඔබගේ දෙවියන් ඔවුන්ගේ හෘදයන්හි සඟවා තබා ඇති දෑද ඊට වෙනස්ව ඔවුන් එළිදරව් කරන දෑද හොඳින් දන්නේය. ඔහු අල්ලාය. ඔහු හැර නැමුදුමට යුත්තෙකු ඇත්තේම නැත. මෙලොවදීද පරලොවදීද ප්‍රසංසා සියල්ල ඔහුටම අයත්ය. විනිශ්චය දිනදී තීන්දු දෙන බලයද ඔහුටම අයත්ය. එබැවින් විනිශ්චය දිනදී ඔබ සියල්ලන්ම ඔහු වෙතම ගෙන එනු ලබන්නේ හොය. නබී, ඔබ මෙසේ පවසනෝ, රාත්‍රිය විනිශ්චය දින දක්වා දීර්ඝ වී සිටිනසේ අල්ලා ඔබට සැලසුවහොත් ඔබට දහවලෙහි ආලෝකය ගෙන ඒමට හැකි වෙන කිසිවෙකු හෝ අල්ලා හැර නැමුදුමට යුතු වෙන කිසිවෙකු හෝ ඇත්තේ දැයි යන්න ඔබ සිතා බැලුවේ නැද්ද? මේ දේවත් ඔබ සවන් දිය යුතු නොවේද? පසුවත් නබී, ඔබ මෙසේ පවසනෝ, දහවල අවසාන දිනේ දක්වා දීර්ඝවනසේ අල්ලා ඔබට සැලසුවහොත් ඔබ වෙහෙස නිවීමට හැකි රාත්‍රිය ඔබට ගෙන ආ හැකි වෙන කෙනෙකු හෝ අල්ලා හැර නැමදුමට යුතු වෙන කෙනෙකු හෝ ඇත්තේ දැයි ඔබ අවධානය කර බැලියුතු නොවේද? මෙය ඔබ සිතා බැලියුතු නොවේද? ඉසේ නොමැතිව රාත්‍රියද දහවලද ඔබ වෙහෙස නිවා ගැනීමටද, ඔබ ඔහුගේ වරප්‍රසාදයන් සොයා ගැනීමටද, ඔබට ඔහු ඇති කර තිබීමට ඔහුගේ කාරණාවම හේතුවකි. මේ සඳහා ඔබ ඔහුට කෘතඥවනු මැනව. නබී, දෙවියන් ඔවුන්ව මිනිස්සේ සඳහා කැඳවන දිනදී මට සමානයන් වශයෙන් ඇති දෑයයි ඔබ අදහස් කරමින් සිටියා නොවෙද? ඒවා කොහේදැයි විමසනු ඇත. සෑම ජනතාවකින්ම අපගේ දූතයින්ව ඔවුන්ට සාක්ෂි වශයෙන් කැඳවා තබාගෙන ඔවුන්ට මා හැර දෙවිවරුන් යයි ඔබ ආරාධනා කරමින් සිටියා නොවෙද? එයට අයත් ඔබගේ සාධකයන් ගෙන එනු යයි අපි පවසන අවස්ථාවේදී ඔවුන් බොරුවට මනක් කල්පිතව දෙවියන් යැයි පවසමින් සිටි දැය සියල්ල ඔවුන්ව අත්හැර දමා සැඟවී සත්‍ය වූ දේවත්වය අල්ලා එක් කෙනෙකුටම නීත වශයෙන්ම අයිතිය යන්න ඔවුන් දැනගනු ඇත. කාරුන් නැමත්තා මූසාගේ ජනතාවකින් කෙනෙකි. එහෙත් ඔවුන් කෙරෙහි ඔහු අපරාධයක් කිරීමට ඉදිරිපත් වූයේය. බොහෝ නිධානයන් අපි ඔහුට ලබා දී තිබුණෙමු. ඒවයි යතුරු පමණක් ශක්ති සම්පන්නයන් වන එක් කණ්ඩායමකට ඉතාමත් අමාරුවෙන් උසවාගෙන සිටීමට සිදුවී තිබුණේ. මෙවැනි තත්ත්වයකදී ඔහුට ඔහුගේ ජනතාව ඔබ සතුටටපත් නොවනෝ ගර්විතව සතුටටපත් වන්නන්ව නීත වශයෙන්ම අල්ලා කැමති වන්නේ නැත. යයිද ඔබ වෙත ඇති වස්තුූන් සියල්ල අල්ලාම ඔබට ලබා දුන්නේය. එබැවින් අල්ලා ඔබට ලබාදී ඇති දැයෙන් දානමාන කර පරලොව නිවස සොයාකනෝ. මෙලොව දානමාන කර ඔබ සොයාගන්නා දැයම ඔබගේ කොටස යන්න ඔබ අමතක කර නොදමනෝ. අල්ලා ඔබට වස්තුව ලබාදී හොඳක් කළ ආකාරයට එමගින් ඔබත් අන් අයටද ලබාදී පින් කරනෝ. භූමියෙහි ඔබ අපරාධ කිරීමට කැමති නොවනෝ මන්දයත් අපරාධකාරීන්ව නීත වශයෙන්ම අල්ලා කැමති වන්නේ නැත යයිද පැවසෝහ. එයට ඔහු, මා වෙත ඇති වස්තුන් සියල්ල මගේ ස්වදැනුමෙන් හා දක්ෂතාවයෙන්ම මා අත්කරගත්තෙනි. මෙහි අල්ලාගේ දයාව කිසිත් නැත යැයි පිළිතුරු දුන්නේය. ඔහුට පෙර සිටි සමූහයන්ගෙන් මොහුටත් වඩා ශක්තිවන්තීන් වශයෙන්ද මොහුට වඩා
අධික වශයෙන් වස්තු අයත් අය වශයෙන්ද සිටි කොපමණද අයවලුන්ව අල්ලා නිද වශයෙන්ම විනාශ කර ඇත්තේ යන්න මොහු දැනගත්තේ නැත්ද? වැරදිකරුවන් තමන්ගේ පාපයන් ගැන පවසන ප්‍රශංසාවන් එහිදී අවධානයට ගනු ලබන්නේ නැත. ඒට අයත් දඬුවමම ඔවුන් අනිවාර්යෙන්ම අත්කර ගනු නියතය. ඔහු දිනක් ඉතාමත් ආඩම්බරයෙන් යුතුව තම අලංකාරයත් සමඟ තම ජනතාව වෙත ගියේය. එය බැලූ අයගෙන් කවුරුන් මෙලොව ජීවිතයේම ලොකු යයි කැමැත්තක් දක්වන්නන් වශයෙන් සිටියෝද ඔවුන් කාරුන්ට ලබා දුන් දෑමෙන් අපටත් ලබා දිය යුතු නොවේද? මන්තයත් නීත වශයෙන්ම ඔහු ඉමහත් භාග්‍යවන්තය කියයි පැවසූහ. එහෙත් ඔවුන්ගෙන් කවුරුන් හට සත්‍ය ඥානයේ දෙනු ලැබ තිබුණේද? ඔවුන් අන් අයට ඔබට කුමක් සිදුවී ඇද්ද? මෙසේ කුමක් නිසා පවසන්නේහුද? විශ්වාසී තබා දැහැමි ක්‍රියාවන් කළ අයට පරලොවදී අල්ලා ලබා දෙන පරිත්‍යාග මීටත් වඩා ඉතාමත් උසස්ය. එය ඉවසිලිවන්තයින් මිස වෙන කිසිවෙකුත් අත්කරගන්නේ නැත යැයි පැවසෝහ. ඔහුවද ඔහුගේ මාලිකේද භූමිය ගිලදනීමට සැලැස්වයමු. අල්ලා හැර ඔහුට උදව් කළ හැකි සමූහයන් කිසිවෙකුත් සිටියේ නැත. නැතහොත් ඔහු තමන්ට තමන්ම අල්ලාගේ ග්‍රහණයෙන් බේරාගැනීමට දුන හැකිවිය. ඔහුද ඔහුගේ මාලිකේද භූමියෙහි ගිලා බැසීම දුටු වහාම තිගැස්සී නුවණ පහළ වී ඊයේ දින ඔහුගේ තානාන්තරයේ කැමති වූ සියල්ල අද දින උදේ කුමක් සිදුවූයේද? නීත වශයෙන්ම අල්ලා තම වහලුන්ගෙන් තමන් කැමති අයට වරප්‍රසාදයන් විශාල වශයෙන් ලබා දෙන්නේය. මිනිසාගේ දක්ෂතාවෙන් පමණක් කිසිවක් සිදුවන්නේ නැත. අල්ලා අප කෙරේ දයාව පහළ නොකළා නම් ඒ අන්දමටම නීත වශයෙන්ම අපවද භූමිය ගිලදමා ඇත. කුමක් සිදු වූයේද? නීත වශයෙන්ම දෙවියන්ගේ කළගුණ ප්‍රතික්ෂේප කරන්නන් ජයග්‍රහණය කරන්නේම නැතයයි පැවසීමට ඉදිරිපත් වූහ. ඉමහත් භාග්‍යලත් එම පරලොව නිවසනම් භූමියෙහි ආඩම්බරයේද නපුරද කැමති නොවුවන්ටම අපි අයිති කර දෙන්නෙමු. මන්දයත් හොඳ අවසානය භය භක්තිකීන්ටම වේ. ඔබකින් කවුරුන් හෝ යම්කිසි හොඳක් කරගෙන ආවහොත් ඔහුට ඊටත් වඩා උසස් ඵල විපාක ලැබෙනු ඇත. ඔබකින් කවුරුන් හෝ යම්කිසි පාපයක් කරගෙන ආවහොත් එවැනි පාපතරයන් ඔවුන් කළ පාපයේ ප්‍රමාණයට මිස අධික වශයෙන් දඬුවම් කරනු ලබන්නේ නැත. නබී නීත වශයෙන්ම කවුරුන් දෙවියන්ගේ නියෝගයන්ගෙන් පිරි මෙම කුරාණය ඔබ කෙරෙහි නියම කර ඇත්තේද? ඔහු නීත වශයෙන්ම ඔබව මක්කාව වන ඔබගේ නිවසෙහි ආපසු ගෙන ගොස් එක්කාසු කර හරිනු ඇත. එබැවින් නබී ඔබ මෙසේ පවසනෝ, ඍජු මාර්ගයේ මගින් පැමිණ සිටින්නන් කවරෙක්ද? ඒ ප්‍රතික්ෂේප කර ප්‍රකට දුර්මාර්ගයේ හිසිරින්නා කවරෙක්ද යන්න මගේ දිවියන් හොඳින් දන්නේය. නබී ඔබ දෙවියන්ගේ දයාවෙන් මිස මෙම ධර්මය ඔහුගේ සංවිධානයෙන් ඔබට ලබා දෙනු ඇතැයි ඔබ බලාපොරොත්තුවෙන් සිටියේ නැත. ඔහුගේ දයාවම මේ ඔබට ලබා දෙනු ලබන්නේය. එබැවින් ඔබ ප්‍රතික්ෂේප කරන්නන්ට උදව්වට නොසිටිනෝ. මෙම ධර්මය ඔබට පහළ වූ පසු මෙහි ඇති අල්ලාගේ ආයාවන් දෙසට ඔබ ජනතාවට ආරාධනා කිරීමෙන් ඔවුන් ඔබව වලක්වා නොදෙමිය යුතුය. එබැවින් ඔබගේ දෙවියන් දෙසට ඔබ ඔවුන්ව ආරාධනා කරමින්ම සිටිනෝ. නීත වශයෙන්ම ඔබ සමානයන් තබා නමදින්නන්ගෙන් කෙනෙකු බවට පත් නොවිය යුතුය. නබී අල්ලා සමග වෙනත් දෙවිවරයෙකු ඔබ ආරාධනා නොකරනු. ඔහු හැර නැමදීමට යුතු වෙනත් දෙවියෙකු ඇත්තේම නැත. ඔහු හැර සිළු වස්තුූන්ම විනාශ විය හැකි දෑයි. සිළු බලයන්
ඔහුටමයි අර්ථය. ඔහු වෙතම සියල්ලන්ම ගෙන එනු ලබන්නේහුය.